මෙලොකෙ ජීවත් වෙන ඕනෑම මිනිස්සෙකුගේ ජීවිතය හොඳ හෝ නරක අතට කන පිට පෙරලන්න පුළුවන් බලවත්ම වචනය සරල භාෂාවෙන් කැපිල්ල නැතිනම් ප්‍රතික්ෂේප වීම නොත් රිජෙක්ෂන් ඔබ තමන්ගේ ජීවිතයේ ඇතුලේ කුමන අධිරක හිටියත් ඔබ ඉගෙන ගන්න කෙනෙක් ඔබ රැකියාවක් කරන කෙනෙක් ඔබ ව්‍යාපාර කරන කෙනෙක් නැත්නම් ඔබ සමාජය ආශ්‍රය කරන කෙනෙක් මේ කුමන අධිරක හිටියත් ඔබට ඔබේ ජීවිතයේ ඇතුලේ අනිවාර්යෙන්ම රිජෙක්ෂන් ප්‍රතික්ෂේප වීම කියන කාරණාවට බොහෝ විට මුහුණ දෙන්නටම සිද්ධ වෙනවා තමුන් තනිකරම මෝඩෙක් තමුන්ගේ කිසි වටිනාකමක් නැහැ තමුන් මේ වැඩේට සුදුසු නැහැ තමුන් තනිකරම පරාජිතෙක් කිසිදු ස්ථීර රැකියාවක් නැහැ මෙන්න මේ විදියට දහසක් මැසිවිලි ඇස්සේ ඔබව තමන්ගේ ජීවිතයේ ඇතුලේ රිජෙක්ට් වෙලා ඇති එවගෙම සමහර විට රිජෙක්ට් වෙමින් නැති අංක 1ටම සතුටු වෙන්න කාරණාව අන්තිම ස්වභාවිකයි එවගෙම සුබවාදී ලොව සුප්‍රකට අභිපේරකයා ටෝනි රොබින්ස් ලස්සනට ප්‍රතික්ෂේප වීම ගැන මෙන්න මෙහෙම කියනවා ඔබේ ජීවිතයේදී උප මුහුණ දෙන ප්‍රතික්ෂේප වීම වලට එහා පැත්තේ ඔබට අවශ්‍ය කරන සාර්ථකත්වය ඇත්තටම තැම්පත් වෙලා සැඟවිලා පවතිනවා එහෙමයි ටෝනි රොබින්ස් කියන්නේ ඔබේ ජීවිතයේදී සිද්ධ වෙන ඇත්තම සත්‍ය කතාවක් කියන්නද ඔබේ ජීවිතයේදී ඔබ ස්ථාවර වන තුරුම ඔබ සාර්ථක වන තුරුම ඔබට ළඟින් ඉන්න පුද්ගලයින් පවා බොහෝ අවස්ථාවලදී ඔබේ ගමන් මාර්ගයෙන් ඔබව පස්සට තල්ලු කරනවා ඒ වගේම ඔබ ජීවිතයේ ස්ථාවර වුණයින් පසුව සාර්ථක වුණයින් පසුව ඔබව පසුපසට තල්ලු කරපු ඔබව පසුපසට ඇදපු හැමෝම ඔබව අවසානයේදී අගයනවා ඒක තනිකරම අපි ජීවත් වෙන මේ ලෝකයේ ඇතුලේ නියතයක් ඔබේ සාර්ථක වීම ඔබේ අරමුණු දිනා ගැනීම බොහෝ විට තනිකරම ඔබ තනියම යා යුතු ගමනක් ඔබ නැවත නැවත නැවතත් උත්සාහ දරාවි බොහෝ මිනිසුන් ඔබව නැවතත් හිටපු තැනටම තල්ලු කරන්නට උත්සාහ දරාවි ඔබ නැවත නැවත නැවතත් ඔබව පිළිගන්නට යයි ආයාචනා කරාවි අනිවාර්යෙන්ම ඔබේ ජීවිතයේ ඇතුලේ ඕන ඔබව සත පහකට මායිම් නොකර ප්‍රතික්ෂේප කර දමාවි ජීවිතයේදී බොහෝ මිනිසුන් ඔබේ ගමන ඔබේ අරමුණු විශ්වාස කරන්නේ නැහැ ඒ වගේම ඔබේ සිහින දිනන්නට යන ගමනට උපකාරය දක්වන්නේ නැහැ කාරණාව අන්තිම ස්වභාවිකයි ඔබ අවට ඉන්න බාහිර කිසිවෙක් ඔබේ හදවත ඔබේ සිහින ඔබේ කැමැත්ත ඔබේ චරිතය හරියටම අඳුනන්නේ නැහැ අන්තිමේටම ඔබේ සමීපතමයින් උනත් අන්න එහෙමයි අංශු මාත්‍රයකට දුක් වෙන්න එපා සාර්ථක වුණු හැම මිනිස්සෙකුම මුහුණ දුන්න අන්තිම ස්වභාවික කාරණාවක් එක ඔබට යමක් හදවතින්ම කළ හැකියයි හැඟෙනවා නම් ඒ වගේම ඔබ ගමන් කරන මාර්ගය තමන්ගේ මුළු හදවතින්ම තමන්ට විශ්වාස නම් ජීවිතයේ ඔබ ඉදිරියට තියන අන්නේ අඩිය කිසිම හේතුවකට පස්සට ගන්න එපා දවසක තමන්ගේ හදවත විශ්වාස කරපු අන්නේ සිහිනය යථාර්ථයක් වුණ දවසට ඔබේ මුළු හදවතින්ම ඔබට හිනාවිය හැකිනම් අන්නේයි ඔබ ලැබපු දෙවන්ත සාර්ථකත්වයේ නියම සලකුණ මම ඔබට නැවත නැවත නැවතත් කියනවා ඔබේ ජීවන ගමනේදී ඔබට සිද්ධවන රිජෙක්ෂන්ස් ප්‍රතික්ෂේප වීම කියන්නේ අන්තිම ස්වභාවික ජීවිතයට පොදු කාරණාවක් ඔබ ජීවිතයේදී අධිරෙන් අධිර ප්‍රතික්ෂේප වෙන්න වෙන්න ඔබටයි ඔබේ ශක්තිමත් චරිතය ගොඩනගෙනවා එවැගේම ඔබේ ශක්තිමත් මානසික අභ්‍යන්තරය කිසිවෙකුට සොලවන්නට බැරි වෙනවා ජීවිතයේදී මිනිස්සු ඔබව ප්‍රතික්ෂේප කරනකොට කැපිලි කෙටිලි වලදී ඇයි ඔබට මානසිකව රිදෙන්නේ හේතුව තවමත් ඔබට ජීවිතයේදී අනිත් මිනිසුන්ගේ ඇගීම පිළිගැනීම වඩාත් වැදගත් යයි හැඟෙන නිසා මම ඔබට යෝජනා කරන්නේ අනිත් මිනිසුන්ගේ මල්මාලා වෙනුවෙන් නොව
තමන්ගේ හදවතේ සැනසීම තමන්ගේ හදවතේ සතුට වෙනුවෙන් ජීවත් වෙන්න කියලා ඔබ තමන්ගේ ජීවිතයේ තියෙන අඩියක් අඩියක් පාසා මිනිසුන්ගේ මල් මාලා බලාපොරොත්තු වෙනවා නම් අන්නේ මිනිස්සුම ඔබට ගල් මුල් එල්ල කරනකොට ඔබව ප්‍රතික්ෂේප කරනකොට ඒ ගල් මුල් හැමෝයි ඔබට දුකට පත්වන්නට සිද්ධ වෙවි බාහිර ලෝකේ ගලුත් මුලුත් වෙනුවෙන් නොව ඔබේ සැනසීම වෙනුවෙන් ඔබ ඔබට ජයග්‍රාහකෙක් විදියට දැනගැනීම වෙනුවෙන් පමණක් තමන්ගේ ජීවිතයේ ඉදිරියට ඇදෙන්න සුප්‍රකට ඇමරිකානු හිප්හොප් තරුව ලී ක්‍රේ මෙන්න මෙහෙම කියනවා ඔබ ජීවිතයේදී අනිත් මිනිසුන්ගේ පිළිගැනීම වෙනුවෙන් ජීවත් වුවොත් අනිවාර්යෙන්ම හොඳින් මතක තියාගන්න හැම විටම ඔවුන්ගේ ප්‍රතික්ෂේප වීම වලදී ඔබ අනිවාර්යෙන්ම මිය යාවි එහෙමයි ලී ක්‍රේ ඔබට කියන්නේ සුප්‍රකට අලිබාබා ව්‍යාපාර ජාලේ නිර්මාණකරුවා ඔහු නමින් ජැක්මා ජැක්මා තමන්ගේ තරුණ අවදියේදී හාවර්ඩ් විශ්වවිද්‍යාලයට 10 වරක් තමන්ගේ ආයුධ පත යොමු කරනවා ඒ අවස්ථා 10 දීම ඔහු හාවර්ඩ් එක විසින් රිජෙක්ට් කරනවා ප්‍රතික්ෂේප කරනවා ඔහු තමන්ගේ තරුණ අවදියේදී 30 වතාවක් තමන්ට රැකියාවක් සඳහා ආයුධ පත්‍ර යොමු කරනවා ඒ 30 වතාවම ඔහු අසමත් වෙනවා ප්‍රතික්ෂේප වෙනවා අවසානයේ තමන්ගේ ව්‍යාපාර ජාලය බිහි කිරීමේදී එයට ආයෝජන සපයා ගන්න ඔහු බැංකුවක් බැංකුවක් ගානේ අය දෙමින් ගමන් කරනවා නමුත් ඔහුට මුණ ගැහුණු බොහෝ බැංකු ඔහුව ප්‍රතික්ෂේප කරනවා රිජෙක්ට් කරනවා බොහෝ මූල්‍ය සමාගම් වල අර්ථකථනය වුණේ අලිබාබා ව්‍යාපාර මොඩලය කියන්නේ ඉතා දුර්වලම ව්‍යාපාර මොඩලයක් කියන කාරණාව නමුත් 2021 අද වෙනකොට අලිබාබා සමූහ ව්‍යාපාරේ ශුද්ධ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 257යි. ඔබේ චරිතයේ සැබෑ වටිනාකම බොහෝ විට මිනිසුන් හරියට අඳුනාගන්නේ නැහැ. ඔවුන් ඔබව ප්‍රතික්ෂේප කරાવી කාරණාව අන්තිම ස්වභාවිකයි. ජැක්මා කියන්නේ තමන්ගේ සාර්ථකත්ව ගමනේ තමන්ට ආපු ප්‍රශ්නවලදී ප්‍රතික්ෂේප වීමවලදී තමන්ට උදව් වුණු ලොකුම ආයුධය තමයි ඉවසා සිටීමේ හැකියාව කියලා. සුප්‍රකට ඇමරිකානු රචකයා ජෝන් සී මැක්ස්වෙල් ඔබට මෙන්න මෙහෙම කියනවා. හැම සාර්ථක වන මිනිසෙක්ම අනිවාර්යෙන්ම ප්‍රතික්ෂේප වීම ප්‍රතික්ෂේප කරනු ලබනවා. අන්න එහෙමයි ජෝන් සී මැක්ස්වෙල් ඔබට කියන්නේ. සුප්‍රකට ස්ටාර්බක්ස් ව්‍යාපාර ජාලයේ අයිතිකරු හෝවර්ඩ් චයිල්ඩ්ස් කියන්නේ තමන්ගේ අධික දුප්පත්කම වහගන්න තමන්ගෙම ලේ දෙවරක් විකුණපු මිනිසෙක්. ඔහුගේ ව්‍යාපාර ජාලය ආරම්භ කිරීමේදී ඔහු ආයෝජන ස්වායෑමේදී මිනිසුන් 242 දෙනෙක් මුණ ගැහෙනවා. නමුත් තමන්ට මුදල් සපයා ගන්න මුණ ගැහෙන මිනිස්සු 242 දෙනාගෙන් ඔහුව 217 දෙනෙක්ම ඔහුගේ ව්‍යාපාර මොඩලයේ පුස්සක් බව කියමින් ඔහුව ප්‍රතික්ෂේප කරනවා. ස්ටාර්බක්ස් කැෆේ ව්‍යාපාර ජාලය අද වෙනකොට ලෝකෙ වටේටම තමන්ගේ අවුට්ලට්ස් 30,000ක් දක්වා ව්‍යාප්ත කරන්න සමත් වෙලා තියෙනවා. 2021 අද වෙනකොට ස්ටාර්බක්ස් වල ශුද්ධ වත්කම ඩොලර් බිලියන 110යි. ඔබේ ජීවන ගමනේදී කිසිදු මිනිසෙකුගේ පැසසුම් බලාපොරොත්තු නොවන්න තමන්ගේ හදවතේ ජයග්‍රහණය වෙනුවෙන් සාර්ථකත්වය වෙනුවෙන් පමණක් වැඩ කරන්න ඉදිරියට යන්න. දහසක් දෙනා ඔබට බාහිරින් බාධා කරත් ඔබව ප්‍රතික්ෂේප කළත් ඔබට ඔබේ අභ්‍යන්තරේ ඕනම දෙයක් කිරීමට නිදහසේ සිටීමට ඒ තීරණ ගැනීමේ හැකියාව තෝරා ගැනීමේ හැකියාව අනිවාර්යෙන්ම පවතිනවා. ඔබේ ජීවිතයේ සුඛානම තනිකරම තියන්නේ වෙන කිසිවෙකුගේ අතේවත් නොව ඒ තනිකරම පවතින්නේ ඔබේ අතේ. සුප්‍රකට පුද්ගල සංවර්ධන උපදේශකයා බ්‍රයන් ට්‍රේසි මෙන්න මෙහෙම කියනවා. ඔබේ සාර්ථකත්ව ගමනේදී ඔබට ලොකුවටම බලපෑම් කරන්නේ ඔබට මූණ දෙන්නට සිද්ධ වෙන හතුරන්වත් එවැගේම ඔබට තිබෙන අවස්ථාවන් අඩුකමවත් නොව ඔබට තමන්ගේ සාර්ථකත්ව ගමනේදී වැඩිපුරම බලපෑම් කරන්නේ
අසමත් වීමේ බය සහ ප්‍රතික්ෂේප වීමේ සැකය කියලා බ්‍රයන් ට්‍රේසි කියනවා. හොඳින් මතක තියාගන්න, ප්‍රතික්ෂේප වීම ඔබට ඔබේ සාර්ථකත්වයට යන ගමන වඩා වේගවත්ව බුද්ධිමත්ව යෑමට බලය සපයන ඉන්ධනයක් කියන කාරණාව. ඉතින් පිළිගන්න ඔබට ලැබුණු ඔබේ ජීවිතය තමන්ගේ ජීවිතේ ඉදිරියටම යන්න තමන්ගේ ජීවන චාරිකාව විදින්න. ඔබට ජය.